කරුස්වාමීන් වහන්ස සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳව ඔබ වහන්සේ අපිට කොයි ආකාරයෙන්ද පැහැදිලි කර දෙන්නේ? සමහරවිට අපි අවුරුදු ගැන කියනකොට අවුරුදු චාරිත්‍ර ගැන කියනකොට සමහර අය තුල හිතේ මේ ප්‍රශ්නාර්ථයක් මතුවෙන්නත් පුළුවන්. මොකද මම අතහැරීම ගැන කතා කරනවා, කුෂ්ණාවශය කිරීම ගැන කතා කරනවා, නිවන් මාර්ගය ගැන කතා කරනවා. ඒ කතා කරද්දී මම මොකටද මේ සිංහල අවුරුදු චාරිත්‍ර ගැන කතා කරන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒක හොයනවනේ මිනිස්සු නේද? මේ අපේ සම්මා සම්බුද්ධ ශාසනයේ දූතාංගධාරී භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් වෙච්ච කෙනා තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තරම් මේ දූතාංග රකින්න පුළුවන් වෙන කිසිම ස්වාමීන් වහන්සේ නමක් මේ ශාසනයේ නැහැ නෝ. එයා මේ සෑම දූතාංගයක්ම නියමිත ආකාරයෙන් රැක්ක අපේ ශාසනයේ ශ්‍රේෂ්ඨම ස්වාමීන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඒතකොට මේ දූතාංගධාරීන් භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් වෙච්ච මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැන් වයෝ වෘද්ධ භාවයට පත් වෙනවා. වයෝ වෘද්ධ භාවයට පත් වෙද්දී බුදුරජාණන් වහන්සේ දවසක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් අහනවා, මහා කාශ්‍යප දැන් ඔබට මේ පාංශකූල චීවර දරන්න බෑ. එහෙනම් ඔබ දැන් වයෝ වෘද්ධයි, මේවා හරි බරයි, මේවා පඳු කරන්න මේවා හදන්න මහන්න ඔබට දැන් බෑ. ඒ නිසා මහා කාශ්‍යප ඔබ දැන් මේ පාංශකූල චීවරු පරිහරණයෙන් ඉවත් වෙලා මේ සිනුසු සිවුරක් පළඳින්න. තේරෙනවද? මොකද උන්වහන්සේ දූතාංගධාරී භික්ෂූන්ගේ එක දෙයක් තමයි පාංශකූල සිවුරු තමයි පළඳින්නේ. අලුත් සිවුරු පළඳින්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා, කාශ්‍යප මේ දැන් මේ පාංශකූල සිවුරු ඉවත් කරලා දැන් ඔබ සිනුසු සිවුරක් පළඳන. ඔබට දැන් මේවා බරයි, ඔබට මේක දරන්න බැහැ කියලා. ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා, කාශ්‍යප දැන් ඔබට පින්දපාතෙන් ජීවත් වෙන්න අපහසුයි. ඒ නිසා ඔබ දැන් ආරාධනා දාන පිළි අරගෙන ආරණ්‍යයකට ගිහිල්ලා ඔබ ටිකක් විවේකීසුවෙන් ජීවත් වෙන්න කියලා. ඒ වෙලාවේ මහකාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවා, භාග්‍යවතුන් වහන්සේ මට ඒක නම් කවදාකවත් කරන්න බැහැ. බොහොම නිහතමානීව බුදුරජාණන් වහන්සේ කිව්වේ කාරණය මහකාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ දූතාංග භික්ෂුවක් හැටියට මර පාංශකූල සිවුරු දරමින් ඒ ඉතුරු දූතාංගයන් රකිමින් ජීවත් වෙනවා. එහෙම ජීවත් වෙද්දී බුදුරජාණන් වහන්සේ කියලා මෙතනින් මිදෙන්නේ කියලා මහකාශ්‍යප මහ රහතන් වහන්සේ එතනින් මිදුනේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මහකාශ්‍යප මහ රහතන් වහන්සේ මොකද කළේ? දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා, සියලු සංස්කාරයෝ අනිත්‍යයි, දැන් මමත් පිරිනිවන් පායි, මම කැලේට වෙලා දූතාංග රැකමින් ජීවත් වෙනවා කියලා කැලේට ගියාද? නැහැ. දැන් අරසා බුදුරජාණන් වහන්සේ කියලාත් මේ දූතාංග වලින් මිදෙන්න කියලා ඔබට මේව අපහසුයි කියලා ඒ දූතාංග දෙකෙන්වත් උන්වහන්සේ මිදුනේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ උන්වහන්සේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි, බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා උන්වහන්සේ ආයිමත් කැලේට යන්නේ කි නැහැ. උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව ගෙන්නලා ආනන්ද ස්වාමීන් වහන්සේව දූතයෙක් කරලා අජාසත් රජතුමා ළඟට ඇරලා අජාසත් රජතුමා හරහා රාජ්‍ය අනුග්‍රහය අරගෙන නෝනා පළවෙනි ධර්ම සංගායනාව පවත්වනවා. මහා කැපවීමකින් මහා වීරයෙකින් ගොඩාක් සැලසුම් සාගතව තමයි පළවෙනි ධර්ම සංගායනාව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පවත්වන්නේ. එනම් බලන්න අතනදී බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරලත් උන්වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ බුදුරන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ උන්වහන්සේ දැන් සියල්ල අනිත්‍යයි කියලා කවදාකවත් කැලේට යන්නේ ගියේ උන්වහන්සේ එදා ඒ ගත්තා වූ තීරණේ සානෝනා ඒ ද පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වුව නිසා තමයි අද මේ මොහොතේ සිංහල ජාතියත් බුදුදහමත් සුරක්ෂිතව තියෙන්නේ. එදා උන්වහන්සේ එදා නෑ මම දූතාංගධාරී භික්ෂුවක් ඕවා සියල්ල අනිත්‍යයි මම යනවා යන්න කියලා කැලේට ගියා නම් අද සම්මා සම්බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා සිංහල ජාතිය අතුරුදහන් වෙලා. බුදුරජාන් වහන්සේ සංඝයා හැටියට අපිට නිරතුරුවම කියනවා, ලෝකයාගේ සැපය උදෙසා හේතු වෙන යම් ධර්මතාවයන් තියෙනවා නම් ඒ ධර්මතාවයන්ගේ ආරක්ෂාව උදෙසා අපිට පෙනී හිටින්න කියලා. පෙනී හිටින්නේ මේ ධර්මානුකූලව කරුණු දක්වන්න.